ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. හමුදා කඳවුරු ඉවත් වෙන්නේ නැහැ. රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා කාගේවත් ඉල්ලීමකට හමුදාව ඉවත් කරන්න හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් මහජනතාවට හානියක් වෙන්නේ නැහැ. මහජනතාවට වෙන්නේ සේවයක්. අපේ පොලිසියත් අපේ හමුදාවත් අපි හැම කෙනෙක්වත් බොහොම සැදී පැහැදී ඉන්නවා. අපි LTT සංවිධානයේ මුදාගත්ත ඒ ජනතාවට අපිට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න. ඇත්තටම උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන පුරාවස්තු කියන්නේ ජාතියේ හෙරිටේජ් එක නැත්නම් ජාතියේ අභිමානයක්. ඉතින් එතකොට ඒ පුරාවස්තු විනාශ කිරීමට අපි රජයක් විදියට ඉඩ දෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උනත් දර්ශනය තියෙන්නේ අපේ පුරාවස්තු මොන ආගමකට අයත් වුණත් මොන ජනකොටසකට අයත් වුණත් ඒ පුරාවස්තු අපි ආරක්ෂා කළ යුතුයි. ඉතින් අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම දඬ තරමින් ජනාධිපතිතුමා අගමැතිතුමාම උපදෙස් දෙයි. ඒ පුරාවස්තු නිසි පරිදි ආරක්ෂා කළ යුතුයි. ඒ වේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ඒවට ලැබිය යුතු තැන ඒවට ලැබිය යුතුයි. ඒ ගැන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න විශේෂයෙන්. එහෙම වැඩ කරනවා නම් හොඳයි. මොකද උතුරේ ජනතාවට විශාල සේවයක් අපි කරන්න තියෙනවා. අපේ රජයෙන් විශාල සේවයක් ඉටු වෙන්න තියෙනවා. ඉතින් TNA සංවිධානයේ උතුරේ ජනතාවගේ මහජන නියෝජිතයෝ නම් එහෙනම් TNA සංවිධානය වෙන පැත්තකට අදින් නැතුව රජයත් සමග එකතු වෙලා උතුරේ ජනතාවේ අහිංසක මිනිස්සු, දුප්පත් මිනිස්සු රාශියක් ඉන්නවා. ඉතින් ඒ අයට යහපතක් කරන්න හැදී ඉන්නවා. ඉතින් මේක තනියම ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කාර්යක් නෙමෙයි. කරන්න බැරි නැහැ. නමුත් අනිත් අයගේ සහයෝගය ලැබෙනවා නම් එතුමාට ඒ කාර්ය කරන්න හුඟක් ලේසි වෙනවා. ඒ වගේම ඒ පැත්තේ ඉන්න ප්‍රාදේශීය දේශපාලන නායකිනුත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් රජයටත් සහයෝගය දෙනවා නම් ඒ අයගේ ප්‍රදේශවල ඉන්නේ මහජනතාව ගැන බලන්න මං හිතනවා ඒක හුඟක් හොඳ තත්ත්වයක් වෙයි. ඒ ජනතාවේ කියන්නේ උතුරේ ජනතාවේ ඒ කාලේ යුද්ධයේ කාලේ බොහොම පීඩිත තත්ත්වයක හිටපු ජනතාවට ජීවන තත්ත්වය ඉහළ නංව ගන්න. ඇත්තරම අන්තවාදී අදහස් වෙනවා, දේශපාලන අදහස් වෙනවා. ඉතින් යමෙකුගේ අන්තවාදී අදහසක් ඒ පුද්ගලයා දෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ දේශපාලන දර්ශනය විදියට. නමුත් අපි රජයක් විදියට වෛරය, ක්‍රෝධය වපුරන ප්‍රකාශවලට අපි කැමති නැහැ රජයක් විදියට. ඒ වගේම ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශවලට කවදාවත් තැනක් දෙන්න හොඳ නැහැ. ආගම් අතර අසමගිය ඇති වෙන ප්‍රකාශවලට අපි තැනක් දෙන්න හොඳ නැහැ. ඒ වගේම වෛරී දේශපාලනයට අනුව විවිධ ප්‍රකාශනිකුත් කිරීම අපි අනුමත කරන්න හොඳ නැහැ. අපේ රටේ හැම කෙනෙකුටම තමන් අදහන ආගමක් අදහගෙන තමන් අය ජන කොට්ටාශයේ තියෙන ඒ වැලියුස් නැත්තං ඒ අයගේ අතීතයේ ඉඳන්ම එන ඒ සිරිත් විරිත් ආරක්ෂා කරගෙන අනික් අයට කරදරයක් නොවී අනික් අයට බාධාවක් නොවී සමාජයේ තියෙන සමාජයේ ආරක්ෂාව සහ ජාතියට රටට තියෙන ජාතික ආරක්ෂාවට හානියක් නොවන විදියට හැමෝම වැඩ කටයුතු කරන්න කටයුතු කරනවා නම් මේ ප්‍රශ්න හුඟක් දුරට විසඳෙනවා. ඇත්තටම ඒ ගැන අපි කටයුතු කරගෙන යනවා. මොකද නීති පද්ධතියක් තියෙන රටේ අපි කරන හැම කටයුත්තක්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන නීති පද්ධතියකට අනුව ඕනේ කටයුතු කරන්න. ඉතින් ජනාධිපතිතුමා එතුමා ජනාධිපති පදවියට පත්වීමට ප්‍රථම එතුමා පොරොන්දුවක් දුන්නා. අසාධාරණ විදියට අත්අඩංගුවට අරගෙන හිරගෙවල් වල රඳවලා තියෙන රණවිරුවන්ව ඒ එතුමා හොඳට හොයලා බලලා නිදහස් කරනවා කියලා. ඉතින් ඒ ක්‍රියාපටිපාටිය සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි කරගෙන යනවා. ඉදිරියේදී ඒ කටයුතු සිද්ධ වෙයි. Breaking.lk